මංගද රස පිට්සා සෝස් එකක් හදන්න යන්නේ. දැන් පිට්සා ඩෝ එක හදන්න දන්න හින්දා ඔයගලම් බලාගෙන ඉති මේක කොහොමද හදන්න කියලා. මෙතන මම තක්කාලි කිලෝ දෙකක් අරන් තියෙනවා. තයිම්, ඔරිගානෝ, බේසිල් කොළ, කෑලි මිරිස් ටිකක්, බීලුණු මෙහෙම බ්ලොකුවට කපාගෙන තියෙනවා. සුදු ලුණු බික් නම් ග්‍රෑම් 25ක් විතර තියෙනවා. මෙතන ලුණු ග්‍රෑම් 40ක් තියෙනවා. ඔලිව් ඔයිල්, ලුණු. දැන් මෙතන කෑලි මිරිස් තියෙනවා. දැන් ඕකලන්ට අවශ්‍ය නම් මිරිස් කුඩු ගන්නත් පුළුවන්. අපේ රසට වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේව තමයි සාමාන්‍යයෙන් ඉතාලි සෝස් එකට උනත් ඒකලන් පොඩ්ඩක් චිලි ෆ්ලේක්ස් චූටක් දානවා. හැබැයි මේට වෙඩි ගොඩාක් පොඩ්ඩක්. දැන් මුලින්ම අපි මුලින්ම පෑන් එකට ඔලිව් තෙල් ටිකක් මම දානවා. නිකන් මේ සැහැන්දක් විතර දාලා ලිප් ඔන් කරලා තෙල් ටික යන්තම් රත් වෙනකොට අපි ලුණුයි සුදු ලුණුයි දාලා පොඩ්ඩක් මේක සෝටේ කරගන්න ඕනේ. අර දුඹුරු පාට වෙනකන් නෙමෙයි යන්තම් මේ සුදු ලුණු තැඹීගෙන එනකොට වගේ අපි තක්කාලි ටික දානවා. මොකද පිට්සා එක රස වෙන්න නම් අපි පිට්සා සෝස් එකත් රසට හදා ගන්න ඕන. තක්කාලි මං මෙන්න මේ වගේ කෑලි වලට කපාගෙන තියෙන්නේ. ඕකලන්ට කැමති නම් මේක බ්ලෙන්ඩර් එකේ දාලා පොඩි කරගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ කෑලි වලට කපාගෙන තියෙන්නේ මම. අපි මේක ටිකක් අලවම් කරලා මූඩියෙන් වහලා අපි පොඩ්ඩක් මේක තැම්බෙනකොට තැම්බෙනකොට තක්කාලි ටික අඩු වෙලා යනවා. පල්ලෙහාට බහිනවා. වහලා අපි ටිකක් වෙලා තියාගමු. දැන් පිට්සා සෝස් එකක් හදනකොට කලබලේ ගින්දර ගොඩාක් වැඩි කරලා හරි ඉක්මනට හදාගන්න බෑ. මේක රසට හදනවා නම් හිමින් සැරේ අඩු ගින්දරේ ගොඩාක් වෙලා මේක අපි උයා ගන්න ඕනේ. ඒක නිසා නමුත් දැන් මම ගින්දර ටිකක් වැඩි කරලා තියෙන්නේ මේක පොඩ්ඩක් තැම්බෙනකම්. මේක තැම්බිලා සොෆ්ට් වුණාට පස්සේ තක්කාලි ටික අඩු ගින්දරේ තමයි අපි මේක උයා ගන්න. දැන් සාමාන්‍යයෙන් පිට්සා සෝස් එකක් පාස්තා සෝස් එකක් කඩේ ගන්න තියෙනවා. ඉතින් මේ වගේ ජාර් එකක් රුපියල් 800ක් 900ක් විතර වෙනවා. ලංකාවේ සල්ලි වලින් නම් ඉතින් ගොඩාක් ලොකු ගාණක්. ඇත්තටම තක්කාලි මේ දවස්වල හරි ලාභත් එක්ක තක්කාලි කිලෝ එකක් දෙකක් ගෙනාව නම් අපිට අපේ රසට අපේ ගෙදර අය ආස වෙන විදියට හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මේක සමහරක් දවස්වලට සෙලරි හිමත් දානවා. සමහර දවස්වල සෙලරි හීනියට කපලා එක එක විදියට තමන්ගේ ගෙදර අය ආස වෙන විදියට මේ සෝස් එක හදාගත්තොත් එතකොට මේ පිට්සා එකේ විශේෂ පිට්සා එකක්. අපේ අපිට ආස විදියට තමයි අපි පිට්සා සෝස් එක හදලා පිට්සා එක හදාගන්නේ. ඉතින් ඒක නිසා ඒක අපේ ගෙදරට හරි ස්පෙෂල් වෙනවා. අපිට ආස විදියට පිට්සා සෝස් එක හදාගත්තා. මිනිත්තු 4ක් විතර ගියාට පස්සේ මම මේ අරින්නේ. ගින්දර වැඩියෙන් තියෙන්නේ. දැන් තක්කාලි වල වතුර එහෙම හැදිලා ලුණු දාලත් නැහැ. අර කෑලි මිරිස් දැම්මෙත් නැහැ. මොනවත් තාම දාලා නැහැ. බේසිල් කොළ, ඔරිගානෝ කිසිම දෙයක් දාලා නැහැ මේ වෙලාවට. හරි සුවඳයි හැබැයි. දැන් මේක ආයෙත් වහලා අපි තියනවා. මේ බලන්නකෝ දැන් ගොඩාක් වතුර හැදිලා. මේක හොඳට හැදුනට පස්සේ ඕකලන්ට පුළුවන් මේක ඕනනම් බ්ලෙන්ඩ් කරන්න. අර කඩේ වගේ තියෙන විදිහට ඒතර තක්කාලි පොතු ටික ඔක්කොම අයින් කරගන්න පුළුවන්. නමුත් මම නම් එහෙම කරන්නේ නැහැ. මේක මේ විදියටම තමයි ගන්න පස්සේ. තව ටිකක් මේක
තැම්බෙන්න ඕනේ. ටිකක් තැඹුණාට පස්සේ තමයි මං ගින්දර අඩු කරන්නේ. තව චුට්ටි ඊට පස්සේ අපිට පුළුවන් අර කෑලි මිරිස් ටික දාලා. දැන් අපි ගින්දර හොඳටම අඩු කරනවා. හොඳටම ගින්දර පුළුවන් තරම් ගින්දර අඩු කරගන්න ඕනේ. මේ බලන්න ප්‍රමාණය ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක හැදෙලා එනකොට කොච්චර පොඩ වෙනවද කියලා. මේ වෙලාවට අපි කෑලි මිරිස් ටික දානවා. ලුණු දාන්නෙත් නැහැ මම තා ටිකක් අන්තිම හරියට තමයි ලුණු දාන්නේ. අඩු ගින්දරේ මේ වගේ දැන් ගොඩාක් වතුර හැදිලා තියෙන අපි මේ වතුර ඔක්කොම හිඳෙන්න ඕනේ. පේනවනේ ඔයගලන්ට අඩු ගින්දරේ තියෙන්නේ කියලා. මේ වගේ තමයි තියෙන්නේ. මේ බලන්න මේ යන්තම් තමයි නටන්නේ. දැන් මං ලුණු හැඳි එකහමාරක් විතර දානවා. ඊට පස්සේ තයිම් ඔරිගානෝ මේවා දාලා මේක අපි දැන් උයාගමු. මුඩිය වහන්නේ නැහැ දැන්. මම දැන් ඕගලන්ට පෙන්නපු හැමදේම දැම්මා. නමුත් බේසිල් කොළ ටික දැම්මේ නැහැ. දැන් හැමතිස්සෙම පාස්තා සෝස් එකක් හරි පිට්සා සෝස් එකක් හරි හදනවා නම් බේසිල් කොළ දානවා නම් ඒව දාන්නේ අන්තිමට. මොකද බේසිල් කොළේක තැම්බිලා තියෙන්න ඕනේ නැහැ. බේසිල් කොළේ රස එන්නේ අන්තිමට දැම්මොත්. ඒ බේසිල් කොළේ එන සුවඳ ඒ රස ගන්න පිට්සා සෝස් එක හදලා ඉවර වෙලා ලිපින් බාන්න කිට්ටුව තමයි මේවා දාලා තියන්නේ. එතකොට ඒ මද රසයට තමයි ඒක හොඳට ඒකේ සුවඳ රස ඔක්කොම එකතු වෙන්නේ. ගොඩක් අර ජූස් එක හිදිලා තියෙන්නේ දැන්. තව මදි තව ගොඩාක් මේක උකු වෙන්න ඕනේ. තව ටිකක් වෙලා අපි තියන්න ඕනේ. මේ බලන්නකෝ. දැන් හොඳට හිඳිලා තියෙන්නේ. දැන් අපි ලිප නිවලා මේක නිවෙන්න තිබුවටින් තවත් මේක හිඳෙනවා. දැන් ඕගලන්ට අවශ්‍ය නම් මේක පෙරා ගන්නත් පුළුවන්. මේක බ්ලෙන්ඩ් කරගන්න බ්ලෙන්ඩ් කරලා පෙරා ගන්නත් පුළුවන්. දැන් ඒ කොහොම හරි අපි මේ වෙලාවට අපි බේසිල් කොළ තුනක් විතර දානවා. දාලා මම ලිප ඕෆ් කරනවා. දැන් අපි සෝස් එක හදලා ඉවරයි. මම නම් දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේ විදියට. මේක ඇලිත් එක්කම තමයි මම දාන්නේ. දැන් මේක නිවෙනකොට තව හිඳෙනවා. එහෙම නැත්තම් ඕකලන්ට පුළුවන්. දැන් හොඳට මතක තියාගන්න ඕන ඕකලන් බ්ලෙන්ඩර් එකේ මේක පොඩි කරගන්නවා නම් ලිපෙන් බාගත්ත ගමන් කරන්න එපා, පිච්චෙන්න පුළුවන්. ඒක නිසා හොඳටම නිවෙනකන් ඉන්න. නිවුණට පස්සේ තමයි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මේ වගේ එකකින් කරනවා නම් අපිට මේ විදිහට පොඩි කරගන්න පුළුවන්. ඕගලන් දැන් මං ගත්තා වගේ කෑලි වලට කැමති නැත්තම් මුලින්ම පටන් ගන්නකොට තකාලි ටික කපලා බ්ලෙන්ඩ් කරලාම ගන්න. එතකොට හොඳයි. බ්ලෙන්ඩ් කරලා ඕනනම් පෙරලාම ගන්න පුළුවන්. ඊට පස්සේ ලූණු දාන ලූණු සුදු ලූණු ඔක්කොම ග්‍රේට් කරලා දැම්මනම් ඊට පස්සේ මොනවත් කරන්න දෙයක් නැහැ. ඉතින් මම නම් හරි ආසයි මේ කෑලි හැපෙන එක හොඳයි නිසා මම කැමතියි මේ විදිහටම ගන්න. මේ විදිහට පිට්සා සෝස් එක හදාගත්තොත් ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා නම් සුමානයක් විතර දාලා තියන්න පුළුවන්. එහෙම නැතුව ලොකු බැච් එකක් හදනවා නම් ලොකු පොට් එකක් ලිපේ තියාන වතුර හට්ටියක් ලිපේ තියලා හොඳට නටනකොට ඕකලා දාන භාජන බෝතල් මූඩි ඔක්කොම ඒ නටන උණු වතුර එකේ මිනිත්තු 5ක් විතර තියලා හොඳට වතුර බේරුණාට පස්සේ තමයි අරන් තියන්න ඕනේ. දැන් ඊට ඒ වගේ අරන් තියපු සෝස් එක අපි පාවිච්චියට ගන්නවා නම් තවත් අපේ රසට හදා ගන්නවා නම් මම කරන එකක් තමයි
සාමාන්‍යයෙන් ඔය තක්කාලි සෝස් තියෙන තක්කාලි සෝස් ටිකක් දානවා මේකට. තක්කාලි සෝස් ටිකක් දානවා. තව මිරිස් කුඩු ටිකක් දානවා. දාලා හොඳට අපේ රසට හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේක හදා ගන්න දැනගත්තට පස්සේ ඕකලන්ට පුළුවන් ඕකලන් කැමති විදියට මේක වෙනස් කරගන්න. එහෙනම් මේ වගේ හොඳ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මං අන්නෝමා.